තර පෝත්තකට එහාකි වට ක කුමක්. විශේෂයෙන් අද දිේද මම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ ත්‍රස්ත විරෝධී පණත් කෙටුම් පත පිළිබඳව. ඉතාමත්ම කෙටියෙන් කියනව නම් දීර්ග ඉතිහාසයක් මේ පනත් කෙතුම් පටද කෙටුම් පතට තිබෙනවා. ජයවර්ධන ජනාධිපතිතුමා ත්‍රස්ත විරෝධී පනත, ාවකාලික විදිවිධාන පනතක් විදියට ඉදස් නමසය හැත්ත නේදී හඳුම් ොල දුන්නේ අපේ රටේ ඉතා බරපතල ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වීම ආරම්භ වන මොහොතදී. ඒ පනත තැඩි ලෙස භාවිතා කරපු නිසා තමයි මේ රටේ ත්‍රස්තවාදය අවසං කරන්නට ඊටපු රාජ්‍යනායකවරුන්ට සහ ත්‍රවිධහමුදාවට හැකි අවලබන මේ යුද්ධය අවසන් වනාට පස්සේ ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත අයුතු ලෙස දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා කියලා දැඩි විවේචනයක් සමාජය තුළ ඇති වුණා. ඒක දේශී වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් දෙවිදිටම සිද්ධ වන දෙයක්. සමර අවස්ථාවලද ඒ පිළිබඳව ඉදිරිපත්කරපු ට්‍රෝධනා, සාධාරණ හේතුන් මත සිදු කරයි කියන කාරණත් අපි දැක්ල තියනවා. එතුොට මේ පනත වෙනස්වඩ ඕනයි කියලා දැඩි ලෙස සමාජයේ ඉල්ලි මක් පැවතුනා විශේෂයම දශ දේශපාල්න විදියට විපක්ෂ ඉන්න හමදාමක වෙනස් කරන්න කෙලල්ලනවා අන්ඩු බලටාවට පස්සේක වෙනස් කරන්නේ නෑ. විපක්සින් ඉන්න කොට විතරයි මේගේ ඉල්ලිම් කරන්නේ. ඕම නම තබිත් කල්පනා කරා. මේ ත්‍රස්ථවාදය අවස්සන් වනාට පස්සේ මෙ රටේ ජනමාර්ගික නැතං සංහිදියාවක් ඇතිකිරීම සඳහා යන ගමනෙදී මේ සඳහා අවශ්‍ය සුදුසු වෙනස්කන් සිදු කරන්න ඕන කෙල. දෙදස් පහළවේදී යහපාල නාණ්ඩුව ආරම්භ වුණ අවස්ථාවදී. අපේ රටේ ආර්ථික වශයෙන් බරපතල කාරිී තත්ත්වය එකකට රට තල්ුුවවෙමින් පැවත්තු අවස්ථාව තමයි එක්සත් ජාතින්ගේ මාන හිමිකං කොමිසමට ජිනිවාවල නොයෙකුත් චෝදනා අපේ රටට විරුද්ධව ඉදිරිපත් වනා අපි රට ලබා දිීල තිබුණු Gස්පි සහනය වගේ සහන අපිට අහිමි කරලා තිබුණ යුරෝපයට මත්්‍යාපනයිනය අපිට තානම් කරලා තිබුණා.ඒ වගේ අපිට ජාත්‍යන්තරයෙන් උදවඋපකාර ගන්න බැරි තත්වයකට යම් යම් හේතුන් මත රට පත්වල තිබුණ බඩා ායනක තත්වඇතිබුණන රට යුද්‍යවසන් කිරීමට දායක වූ නායකීන්ට ත්‍රීධ හමුදානායකින්ට හමුදාපතිවරුන්ට ජාත්‍යන්තර යුද අධිකරණයකට ගෙනහිල්ල චෝදනනාදිරිපත් කළ දඩුවන් දෙින් ඕනේ කියලත් ්‍යාපෘතික්‍රාත්මක වුණ. අපි මෙ සියල්ල සම්බන්ධව සාකච්චා කරලලා ජාත්‍යන්තර වය දේශය වශයනුත් මෙරට අවශ්‍ය නීති ප්‍රතිසංස් කරන කටයුතු කිරීම ආරම්භ කර. ඒ කටයුතු යම් ප්‍රමාණයකට සිදු කරපු නිසා අපිට දාශය වසිරදි ජස්SPි සහනය මත් ස්‍යපනයන අවසරය වගේ දෙවල් ලබා ගන්නත් පුළුවන්ගුණා ආර්ථිකය ගොඩගීම සඳහා. එතුට මේ ත්‍රස්තවාදය වැලැකීම පනත වෙනුවට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන ගමන්ම ජනතාවගේ මූලික යිතිවාර්සිකං උල්ලංගනය නොනාආකාරයේ ජාත්‍යන්තරය පිළිගත් ප්‍රමිතිී නොල්ලට අනුක්කූලව අලුත් පනත් කෙටුම්පතක් අපි කෙටුම්පත් කරන්න ආරම්භ කරේ දෙදස් පාලව අවරුද්දේ. ඒ වගේම අපි රටට තිබුණු බරපතල අනි චෝදනව තමයි මේ රාජ්‍යන්සේ පවතින දූෂණ දෙදන් සතරය අවරුද්ධ අපි එක්සත් ජාතිීන්ගේ දූෂන විරෝ්ධී ප්‍රච්චපතිය ටකංගතාව පලකරපු සාමාජික රටක් බවට පත් වුණ දස් පහළුවේද අප ඒ පනතත් කෙටුම්පත් කිරි මාරම්භ කර මේ පනත් කෙටුම්පත් දෙකම දෙදස් දහට වෙනකොට කෙටුම්පත් කර අවසංගුණා ත්‍රස්ථවාද වැලැක්ක මේ පනත සම්බාන්ධව විශේෂයෙන්ම කියන් ඕන එය එවකට පැවති කැබිනට් මණ්ඩලේටි ඉදිරිපත් කරා අද ඉන්න විපක්ෂනායකතුමා ප්‍රමුකයි දාණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලේ හිට පුදවිය මේ අනුමත කර ඒවගේම එදා ආණ්ඩු එහිටපු මන්ත්‍රීවුරු සියලු දෙනා මේ අනුමත කර. මෙ පනත් කෙටුම්පත අපි ශ්‍රී ලංකා නීතිච්ඥ සංගමයට දුන්න අධ්‍යයනය කරන්න. ජනාධිපති නීතිච්චරු දාශය දෙනෙක්ගේ කමිටු අප්පත් කරා ඒ කමිටු අපිටු තිස්්පාග වාර්තාවක් අපිට දීලා තියෙනවා මේ පිළි බඳව කතා කරන ජනාධිපති නිතිඥ සංගමය හිටපු සභාපතිස් සාලිය පිරිස් මාත්මයත් මේ කමිටුවේ සාමාජිකෙක් ඉදිර හිටිය. එතකොට ඒ සම්බන්ධව යම්යම් සුළු වෙනස්කිරීම් සහිත ජෝජනාවලයක් මගින් ඒ අනුමත කිරමක් කරලා තියනවා. ඉරස්ස මේ පාර්ිමේන්තුට ඉදිරිපත් කරාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝගයට ලක් වුණ. ්‍රේෂ්ාධිරණය විසින් යම් නිර්ණයකයන් අපිට ලබාදීල තියෙනවා මේ පනත අනුමත කරලා තියනවා යම් යම් වෙනස්කං යෝජනා කරලා තිෙනවා. ඒක ඇතිබ නකයෝජනාවක් උදාහරණකට ගත්තොත්. ත්‍රස්ථවාදිි ක්‍රියා සම්බන්ධ අපි පනත්කෙටුම් පතේ සඳහන් කරේ වසර බිස්ස නොයික්මවන සිරදඩුවමක් පමණයි. නමු ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඒවාගේ නීති අපේ රටේ පනවන්න බෑ. සාමාන්‍ය නීති යටතේ මරණය දණ්ඩනය දෙන්න ඕන වරදක් සිදුකර පොහම හුට මරනය දණ්ඩනය දෙනවනන් ්‍රස්ථවාදය පනත්තේ යට තෙත්. ඒ දඩුවම දේඩඕන කියල. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය ඒවගේ නිර්නාායක ගණනාවක් දීලතියෙනවා. එක්කම ජනක් දිශල්ල මැතිතුමා ශ්‍රේ්ඨාධි කරන විනිසුරුතුමාගේ සභාපතිත්වෙන් යුතුව පාස්කු විරිදා ප්‍රාරය සම්බන්ධව කොමිෂන් සභාවක් පත්කරලා දීර්ග. ු පැදිලි ක්ෂි ලබාගනීමෙන් අනතුරුව නිර්දශ ලබාදීල තිෙනනවා ඒ නිර්දේශෝල තියෙන්නේ දැනට තිබෙන ත්‍රස්තවාදය වැක්කමේ පනත්තේ සුරුපය මීටවැඩිය දැඩි කරන්න ඕන කියලා. එතු මේ සියලු දේවල් අපි ඒකරාශි කරලා මේ අධ්‍යයනයක් අපි සිද්ධ කරා. විශේෂෙන්ම දෙදස් පහළවේ ජනමාරි අටවෙනි දැන් පස්ස අපි තීන්ද කරති ව ත්‍රස්වවාදය වැැකම පනත ඇටේ කවරු ත් අඩ ගොඩ ගන්න ෑේ රත දස්වාද ියාවක් සිද්ධ වන්න නැත්ත ට මා්‍ය නීතිය ක්‍රාත්ම කරන්න හැකියාවතය නොනන් අපි මොම යිත්ක් නිසාවත් මේ ක්‍රියාත්ම කරන්න නෑ කියලා. යනුව දෙදස් දහනමේ අපප්‍රල් මාස විශ්යෙක්වෙ නිදා පාස්කවිද ප්‍රහය සිද්ධ වෙනතෙක්ම මේ පන තැරත කවරුවත් අත්තඩ ගොට ගත්ත නෑ. එතකට රටේ ලොක කතිකාවතක් ඇති වුන මේ ත්‍රස්ථවාදය වැලැක්වීමේ නීති ලිහිල් කරන්නවේ ඕන දැඩි කරන්න කියලා. එකම තමයි ල පැව දස්ධානමේ ජනාධීපතිවරණය දී පවා ට මත කැද ගොට බෙරාජ පක් සපේක්ෂකතුමාගේ මුළ රටේීම ජනතාව යන ැනෙලු අපට ජාතික රක්ෂාව අපි රස්සාා මේ කණ්ඩනේ අපි ටන ජාතික රක්ෂාවකතයි මාත්‍රෘකා මේ රටේ දේශපාලනයේ දශනතිය වෙනස් කරන්න බලපාපු කාරණය. ඉති මේ ජාතික ආරක්ෂාව පැත්තකට තියලා අපිට මානොහිමිකන් රකින්නත් බෑ. ලෝක ඕනම රටක් ත්‍රස්තවාදය වැලැකීම පිණස නීතියක් සම්පාදනය කරනකොට අනුගමනය කරන්නේ එකම එක නිර්ණයකයක් ඒ නිර්නාායකය තමයි එක පැත්තකින් අපි ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතිකඇත් දෙෙනවා ආණ්ඩුවක්විදියට රටේ ජනතාවගේ ජීවිත අරක්ෂා කරනවා රටේ බෞමික කණ්ඩතාව ආරක්ෂා කරනවා ජනතාවගේ රටේ ස්වයිරී භාවය ආරක්ෂා කරනවා රටේ දේපළ සම්පා ආරක්ෂා කරනවා ආණ්ඩුවක් ඕන එකට ොට ආඩුවේ ගකීම ඉටු කරන ගමම්ම ආ්ඩුවට යුතුකම කුත්තියෙනවා. ඒ යුතුකම තමයි ජනතාවගේ මූලික යිතිවාසිකං ආරක්ෂා කරන එකකට වෙනම පරික්ෂය දැත්වයෙනවා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යාමය මේ අදහස ෘත්තිය සමිතිවල නියල එන්න තිබෙන අදහ නිදහස එදොර මේ තරාදියමේ පැත්ත දාලා කිරල බල තමයි ඒඕනු ටක් මේ නීතිය හදන්න. එක පැත්තකින් ප්‍රමුඛකාරය ජනතාවගේ ජීවිතතා රක්ෂා කරනවා අනි පැත්තෙන් නීතිය ක්‍රාත්මක වෙන කොට ජනතාවට සැිට නිටයුතු කරන්න ඇදි කරන තීන්දු දෙන්න කින් හැම කෙනෙක්කුටම අදාළ වෙන්නේ නිර්දෝශීවය පපුරණික පනේ. නිසි බලය ඇති අධිකරණයක් මගින් යම් තැනැත්තෙක් යම් වරදකට වැරදිකරුවෙක් බවට තීන්දුවක් ලබා දෙනතෙක් ඕන ෑම පුද්ජලයෙක්. සැකකරුවන් චෝධතය නැතුළුව නිර්දෝශී පුද්ජලයන්සේ නීතිය පූර්රණිගමනය කරනවා. අධිරණය පොලිසිියක් රජකාරි කරන්න ටඕන තින්දුව දෙකම් ඔය පූර් නිගමනය ඔලුතිගෙන. එතු ඒක නිසා අපිට අපේ යුතුකම තමයි මුලික මිනිස් සයිතිවාසිකං ආරක්ෂාවෙන විදියට නිතිය ක්‍රියාත්මක කරන එක. එතු මේ සම්බන්ධව බරපතල චෝදනා දෙකක් තමයි තිබුණේ. දේශය සහ ජාත්‍යන්තර වශයෙන් අපිට තිබුණ බරපතල චෝදනා දෙකක්. පළවෙනික රැඳවන් නෝග නියකුත් කිරීම ිට නෝඩස්. ැඳදුුන් ියෝග නිකුත් රීම බලය තියන ආක්ෂක ඇමතිට. අපේ රටේ ආණ්ඩු ක්‍රම වි්‍යවස්ථා නීති අනුව ආරක්ෂය කඇමතිවරයා විය හැක්කේ ජනාධිපතිට පමණයි. එතුළ මේ තනතුරු දෙකම දේශපාලන තනතුරු නිසා මේ දේශපාලනයෙක් විසින් රැඳුන් නියෝග නිකුත් කිරීම නිසා නීතිය එතන අවභාවිත වයිනවා කියන චෝදනාව බරපතර චෝදනාවක් විදියට තියෙනවා. දෙවැනි කාරණය තමයි පාපොච්චාරණයන් මත චූතිතයන් වරදකරුවන් බවට පත්කරන එක. රටේ සාමාන්‍ය නීති යටතේ අපි පොලිසියට ගිහිල්ලා කිව්වොත් එම මම අහවල් අපපරාදේ සිද්ධ කරා කියලා පොලිස්ශලධාරයා පොලිස්පොතේ වාර්තාකරොත් කටඋත්තරයක් විදට සටහංකරොත් ඒ වරදහු කරපු බවට අධිකරණය පිළිගන්න. එබැයි ත්‍රස්වවාදය වැැක්ම පන ඇත විතර. සාමානයේ නිති අයටද පිළිගන්න බෑ මොදු පොලිසිය ඇතුළට කෙනනිඉල්ලා දාගත්තට පස්සෙ පොලසිය අපිට තර්ජනය කරන්න පුළුවන් පහර දෙන්න පුළුවන් බය කරන්නඩ පුළුවන් නැත්තං අපිටක ඔබ නිදහස්සවා මෙන්න මේ ප්‍රකාශයක් දෙන්නෙ ලි රවට්ට අන්ඩ පුුවන් පොිසියක්ක දොල්ට ඕනයක් වන්න පුළුවන්. ඒක නිසා තමයි ලෝක කිසි රටක් මේ පොලිසිය ඇතුලේදි කරන පාපොච්චාරණ දඩුවන්දීමේ වර්දට ඇඩමිසිබල් එවිඩෙන්ස එකක් පිළිගත්ත සාක්ෂ්‍යබාට පිළිගන්න නැත්තේ. ඇැබ ත්‍රස්තවද වැැක්කී පන ඇතේ ලෝකෙ රටවල්ොල පිළියරතයන අපිරට පිියරගෙන තියෙනවා යන පහුගේ යුද සමී විශේෂයෙන්ම ත්‍රස්ථවාදට සම්බන්ධ වු තැනැත්තන්ගේ පාපොච්චාරණයන් මත පවා අධිකරනව තීදු දිීලතියනව ඔවුන් ඒ අපරාධි සිද්ධ කරයි කියලා යනුව මේ මගින් අපි කරන මූලික වෙනස්කං මේ කාරණා දෙක සම්බන්ධව තමයි කරන්නේ. ජනාධිපති නැත්තං ආරක්ෂක කැමැති සතු ඩිටන්ෂන් නෝඩස් නැත්තං රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීම බලය ආරක්ෂ කඇමැතිකෙන් ඉවත් කරලා. ඒක නියෝජ පොලිස්පතිවරයෙකුට බාර දෙනවා නියෝජ්ජ පොලිස්පතිට ඉදිරිත් වෙච්ච කරුණු පිළිබඳව ඔහු සෑහීමකට පත්වෙනවා නම් යම් පුද්ජලයෙක් යම් කිසි සාපරාධී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකරපු බවට ඔහුට ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා නම් පැ විසිහතරක් ඇතුළට මහෙස්ත්‍රත්වරයට කරුණු දිරිපත් කරලා ඔහුට බලේ තියනවා රඳවා තා ගැෙනීම මිනියෝග මාසතුනක කාලයක් සඳහානිකුත් කරන්න. එ මාසතුනක කාලය තුළ පවා මහෙස්ත්‍රත්වරයට පූර දැනුන්දීමකින් තොරව ඔහු රඳවාගෙන සිටින ස්ථානයට යන්න බලේ තියෙනවා පරිීක්ෂා කරන්න බලේ තියනෙනවා ි කරනවයිද නිලධරීවරයාාවත යමු කරල වාර්තාගන්න බලය තියනවා. මානොහිමිකං කොමිසමට පපුර දැනන්දීමින් තොරෝග හිල්ල පරික්ෂා කරලා ඒවැනි සැකකාෑරොත් එක කතා කරන්න අවසරය තියෙනවා. මාස තුනෙන්ගේහාට ඒ ඩිටන්ෂන් නෝඩය එක රඳවක් තැබ්බා ගැනීමේ නියෝගය තව මාස තුනක් විදියට උපරිම වශයෙන් මාස තුනකට යටටත්ව අවරුද්ධත් දක්වා නිත් දික්කිරීමේ බලය තියනවා හැබැයි ියෝජ පොලිස්පතිවරයෙකුට ඒ නියෝග නිකුත් කරන්න බෑ මහිස්තාත්වරයගේ අවසර නැතු. දන මහිස්ත්‍රාත්වරයාගේ සෑහිමකට පත්වෙන වනන් මෙ තියන සාක්ෂි ප්‍රමාණවත් කියලා ත්‍රස්ලවාදික්‍රියාවක් සිදුකරපු බවට ඒ දික්කරන්නට පුලුවන්කම තිබෙනවා. එතකොට අපි මෙතන කරලා තියෙන්නේ අර ආරක්ෂ කැමතිවරයා විසිං කරපු රාජකාරයේ වගකීම පොලිස්පතිවරය නියෝජ පොලිස්පතිවරයෙකු වෙත පවරණු ලබනවා හැබැයි එහු ගනු ලබන සියල සියලුත් තීන්දු ීරණ අධිකරණේ අධික්‍ෂණයට අටත්ව තමයි සිද්ධ කරන්න. තොඩ මේ කරුණු දෙක සම්බන්ධව තමයි මේ පනත විශේෂයෙන්ම කෙටුම්පත් කරලා හදල තියෙන්නේ මේ පිළිබඳව හසල දැනීමක් තියෙන ශ්‍රී ලංකා නීතිච්ච සංගමී නියෝජනය වන ජනධිපති නීතිච් ජනලින්ද ඉන්දතිස්් මහත්මය නීතිපති දෙ පාර්තමේන්තුී ජෙෂ්ට අතිර සොලිෂට ජෙෙන්රල් ද පති නීති නෙරින් පුල්ලි මහත්මය ඇතුළු කණ්ඩායමක් විසින් මේ සියලු තත්වය නද්‍යන කරලා ලෝක අනිකුත්රටවල්ල තිබෙන නීති තත්වය නද්‍යනය කරලා තමයි මෙම කෙටුම් පත අපි සම්පාධනය කරලා තිබෙන්නේ ඉතාමත්ම ප්‍රගතිස්ශීලි විදිහයට මේ ඉදිරිපත් කරලා තියෙනවා ඇති මේ පිළිබඳව අපි දැක් සමහරවුදවිය මේ පනත්තේ යම්යන් තැන්වලින් තියනවා දැන් මාධ්‍ය සම්බන්ධව තියනවා මා්‍ය තුරු පිළිඳව නීතිය ක්‍රියාප්ප කරන්න පුළුවන් තැන් තියෙනවා ඒකම උද්ගෝෂණ කටයුතු සම්බන්ධව මේ පනත්කෙටුන් පතේ යම් යන් තැන්ගල සඳහන් කරලා තියෙනවා හැබ මේ පනතේ දෙවන වගන්ති අපි පැහැදිලිව කියලා තියෙනවා මේ පනත අදාළ වෙන්න කාටද ද්‍රස්ථවාදී ක්‍රියා සිදුකරනු ලබනයට තුමෙන් වගන්තිය කියනවා ත්‍රස්ථවාදී ක්‍රියාවිදියට අපි සලක කන්න මුනුවද සාහ ඒවටදින දඩුවක් මේ පනත්තේ හැම වගන්තියක්ම තේරුම් කරන්ඩ ඕන අර්ථනිරූපණය කරන්්ඩෝන දෙක සහ තුන වගන්තිවල සඳහන් අර්ථනිරූපණයන් වලට යටත්වඒ නිසා අපේ ඉතාමත්ම වගහීමකින් යුතුව තමයි මේ පනත්කෙටුම් පත සම්පාධනය කරේ සමාජය තුළ විශාල භ්‍යක් ඇති කරලා තියෙනවා මේ අර්ගලකරුවෝ මර්ධනය කරන්්ඩ මේක ගේ නවා මාධ්‍ය මර්ධනයක කරන්ඩගේනවා ෘත්තිය සමති මර්ධනය කර්ඩගේනවා කිය. පනති දෙදස් පහලවේ පෙටුම් පත් කරන්න ආරම්භ කරනකොට කමිටු පත් කරනකොට මෙරට අර්ගලය ගැන කවරුත් කතා කරන දැන්ගේ අවුරුදු අටකට කලින් පටන් ගත්තේ. අනිත් ඔය කියනටික ඔක්කොම ඕනම් දැ කරන පුළුවන්. ඔය බෘතිය සමිති මර්ධනය කරනේවා ස්ථාන තහනන් කරනේවා මාධ්‍ය මර්ධනය කරනවා කොපිට ොතොරටි කෙනෙක් බලයලත් ඉල්ලදධරරි පත් කර හැම ප්‍රෘතියක් මකින් අවසර ගන්ඩෝ. ඒ ර්තමානය තියන පනතයට තේවා කරන්න පුලුව. ඔයි කියන ඔක්කොම කරන්න පුලන් වර්තමානය තියෙන පනති යටති. අලුත් පනත් කෙටුම් පතින් කරලා තින හැිය ඉවත් කරල තියෙනවා. එක ආරක්ෂ කැමැතිවරයට නිල රජ පොලිසියට නිලධාරීට ඕන විදිීර කරන්න බෑ ව්‍යවස්ථාමය ලෙස තිපාදන සකස් කරලා තියෙනවා තුළ නේ වනාආකාරයට ජනතාවගේ මූලික අයිතිවවාංසික උල්න් ත්‍රස්ථවාද කරාගේ යිතිවාංසිකං උල්න්ගේගනෙවීම ලක්වන්න අපිට බෑගේ යිතියක් නෙවෙේ අපරාධකාරෙන් ටයිතියක් නෑන අප්‍රා කරන්න ලපත්‍රියයක් දිල නෑනේ මෙතන තියෙන ප්‍රශ්නය හුගාත් දෙනෙක්ින්වවා ත්‍රස්ථවාදීන්ගේ අයිතිය වෙනුවෙන් කතා කරන්න රටේ සියයට එකට අඩු ජනගහනෙන් හඩක් තියන කණ්ඩායමක්කිඉන්නවා ත්‍රස්ථවාදී වෙනුවෙන් පෙනිීහිටින පුළුවන් මුළු ලෝකෙට මැහෙන කතා කරන්න පුළ. ඒ ත්‍රස්ථවාදයට විරුද්ධ අප ජවිත රකෙන් නෝනේ කියල විශවාස කරන අසරන ජනතාවගේසිට අනුනම එකගේ අයිතිවාංසිකග යකොල කතා කරන්න හමරලාට සමහර මාධ්‍යත්තය පිළිබඳව නිහට ප්‍රතිපත්යක් අනුගමනය කරනවා. එනිසා ආණ්ඩුවක් පවිදියට අපිට ජනතාව ජීත බේලාලදන්න බැරිනම් ආරක්ෂා කල දෙන්න බැනම් අපි අනිත්‍යව කර ඇති වටත්න මේ මූලික අයිතිවාසිකන් තියන්නේ මරිච්ච මනිසුගේ අයිතිවාසිකං ආරක්ෂා කරන්න නෙව. ජීවත්්‍යන මිනිස්සුන්ගේ මූලික අයිතිවාසික ආරක්ෂා කර. මේ ඉදිරිපත් කරන තර්කය අපිට පොලිසිය ශවාසන මහස්ත්‍රාවරුට ගිල්ලා නියෝග ලබාගන්න එක විශ්වාසනය. පොලිසිත් විශ්වාස නැත්තං. මහස්ත්‍රාත්තරුන්ගේ අධික්ෂණයක්ත් විශ්වාස නැත්තං. එනම් ජනනාධිපතිතුමායි විශ්වාසයි. ඒගැනි ඔකොට වැඩේ රණනිලි ක්‍රමසිගමතය විශවාසය කියෙලමයි කියන්න. සහ එතුකින් පස්ෙ වුරුරයෙන රක්ෂක කඇමැති එයාම තමයි ජනාධිපති වෙන්නෙත්. අපිට අපිට පහසුම දේ තමයි. එහම තින ඉට තියාග ඉන්න පුලුවන් අපි මේක බොහම ජනතවාදිවිදියට තමයි අදල තියෙන්නේ අපි අද ඇමතිවරු අපි අද නීති හදනවා බඳු ලැමැතුමයි මමයි හට දවසය තමු අන්සලා වගේ සාමාන්‍ය පුරුව ඇැසිය. අපිට පාර්ග කියයාට පස්ස අපේ බෙල්ල කපරන හිට දෙන නීති අපි හදන්නවද අපිට හදන්න ඕනද අපේ මුලික යිතිවාසිකන් ආරක්ෂාවෙන්න්නඩුවන ආණ්ඩුව න් කොට විේෂෙන් ආඩුුව එලිය ඉන්නකොට නිසාම හැදයක්මකර ල්පනා කරලා ගැලපන කම අඇත්ම හදල තියෙන්නේ. අප්‍රේල් හතරවෙනි ම මේක ඉදිරිපත් කරලා තිබුණ බර්ලිමේන්තුවේ පස්ත්කයි. හැබයි අධිකරන නිවාඩු කාලය ආරම්භ වෙනවා ආරම්භ වුණ හයවෙනිද අප්‍රෙල් නීතිී්ඥ ප්‍රජාාවසා විපක්ෂයේ මන්්‍රවරු ඇවිල මටකකිවා මේ සතිතුනේ නිවාඩු කාලය තුළ අපිට මේ අධ්‍යනය කරන්න ගැටලු තියනෙනවා අධිරණයයක්ත් වහලතියෙන්නේ. ඒක නිසා මේ කාලයක්දන අපිට මේ තවත්්‍යනය කරන්නේ අනුව විසිි පස්සන දෙනකන් තවස්සාති තුනක කාලයක් එකගොල් අන්ට අස්ථාව ලබා දුන්න ශ්‍රෂ්ාධකරනයට ගිල්ල මේ පිළිබඳව හැම වචනයක් ගැනම හැම වගන්තියක් ගැනම ප්‍රශ්න කරන්න අවස්ථාව තියෙනවා. ශ්‍රෂ්ඨාධිකරණය යම් නිරදිකිරීමක් කරන්න් ඕන ක කියල මඟ පෙන්වීමක්කරොත් කිසි ගැටලුවක් නෑ අපි නීතිය දන්නේ ආණඩු රකින්නවත් අපිට රකින්නවත් ජනාධිපිත රකින්නවත් දෙවෙයි. විශේෂෙන් මේ නීති අදල තියෙන මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාක. මොනවගේ ක්‍රමවේද සකස් කරලා තියන්නේෙ දෙ මොම දැක්කා චෝදනා කීපයක් කෙල්ල වෙන මේ පනත කෙටුම් පත්කරන අවස්ථාවයිද. උද්ගෝසනයක් පාතින අවස්ථාවක. ඒ උද්ගෝසනය වාර්තා කිරීම තුළින් ජනතාව කැළඹවීමක් සිදුවන නිසා මාධ්‍ය මර්ධනයක් ගැනීමට යම්කිසි සූදානමත් තිබෙන බව සඳහන් එවා. ඔතන කැටුම්කා කරලා තියන මාධ්‍ය සම්බන්ධ නිවේදනය අපිට දෙනගණන්ඩ පුළුවන්දේ. ප පැදිලුව මේක සඳාන්කරල තියෙනවා මේක ලෝක අනිෙුත් සෑම රටකම තිබෙන නීති බදධතියත් එක්කත් ජලපෙන විදිට පියාදල තියෙන්නේ බ්‍රතාන්නේක අත්වොත්තෙම ත්‍රස්ථවාදය පනතට තමයි සංවිධානාත්ම ක අපරාදත්ත තුල්ලවෙලා තින්. ඒක අර්ථනිරුපණි හුගක් පුළුල් මෙතන්දි මාධ්‍ය සම්බන්ධවය අපි කියලා තියෙන්න්නේ සඳහන් කරල තියෙන්නේ ත්‍රස්තවාදී කටයුත්තක් වෙනුවෙන් මාධ්‍ය පෙනීටි නවන මාධ්‍ය ප්‍රචාරණ දෙනවන. ඒක ද්‍රස්ස මේ පනතය යටතට ඇතුල්ලෙනවා හැබැයි ඒකම පනතමා අපි ව්‍යතිරයක අවස්ථාදීල තියෙනවා ඇත්තටම ත්‍රස්තවාදී ක්‍රියාවක් තමයි ත්‍රස්ථවාදයට පොළම්ඹන දෙයක් තමයි මාධ්‍යවේදී ප්‍රචාරණය කරලා තියෙන්නේ. හැබැයි ඔහු ඒ ප්‍රචාරණය කරන වෙලාවේ ඇත්තර මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් බා නොදන තමයි කරලා තියන්නේ. එහෙම එහෙම අවස්ථාවොත් මාධ්‍යවේදක් මේ පනතට යටත් කරන්න බෑ කියලාඒග ඔබතුමා ගැන්න මේ පනතට යටත් කරන්න බැහැ කියන එක. ඔ ඇත්තට ත්‍රස්වවාදී ක්‍රියාවක් දැන් කුටි හට කියලකක්ත් තිබුණා ඒ තහනන් කර ත්‍රස්ථවාද වැලැක්මේ පනති ඇයටද. ඉ හෙමකත් අහනන් කරන්න පුලුවන්. ඒක දැනුත් පුළුවන්. අපි ඒසා අපි සාහනය ගමුකක් ෙන් ගෝල් පේස් ප්‍රඩංගනය තිබෙනවා යම් කිසි උද්ගෝසනයක් ඒක රජ්‍ය විරෝධී උද්ගෝසනයක් නමුත් ඒ වාර්තා කරනවා ඇතකට වාර්තා කිරිමත් සමඟ සමහරු ඒට කැමැත් අත් දක්කන පිරිස ඇවිල් එකතුවෙනවා. පස්සේ. හල්ලෙනම සිියඩයකින්ට උත්තර ගන්නවා අපිට එන්ඩ කියන අප ෙවල් දරවල් බලනවාමනි මනුස්ස මේ ත්‍රස්තවාද ක්‍රියාකාරයවලට සම්බන්ධධ කියලා බාලන උදේට හසට පොලිසියන් එනෝ අපිස්සකට සිවිල්ලක ඒවගේ ක්‍රමවත දැනුත් පවතිනවා නැත නහැ දැන්තින නීතිය එෙම තිඩකට තියෙනවා ත්‍රස්ථවාදී කියලා පොලසිය විශවාස කරවා එම ඩකඩට තියෙන. හැබයි ඒත් ඉ ඉඩකඩ හැකිතාක් දුරට අහුරන්න්න තමයි ප්‍රතිපාදන අලුත් පානති තිය ඒක නිසා තමයි කියන්නේ. සෑම දැන් ජනාධපතිවරයා ඩිටේන්ෂන් ෝඩ එකක් කරැදුු යෝකයා දුුණු ශ්‍රේෂ්ාධි කරනටත් බෑ ප්‍රශ්න කරන්න අඩු ානෙන් නඩුවක් බාරගන්නවත් බෑ. මෙතන ඒවගේ සිතියක් වුණු පැෑවිසිහතරක් ඇතුළට මයිස්ත්‍රාත්තුමා දැනුවත් කරන්නඩන. දෝට මයිස්ත්‍රාත්තුමාට ය ඒ අධ්‍යනය කරන්න මේ බකලඳ පරීක්ෂණ කටයුතු කරන්න පුළුව මහිෙස්ත්‍රත්තුමාට තියෙනවා තනිසා අනන්්‍ය බලයක් නම පරාදක් සිදනට පස්ස යම්යම් දේවල් පිළිබඳව පරික්ෂණ කටයුතු කරන්න නියෝග දෙන්න බලතල තියෙනවා. එනිසා දැන් පොලිසි අපිට ැකයක් තියන න පොලිසිය පිබඳව හුඟක්කට සැකයක් තියෙනවා යි ජිල මේ අයුතු ලෙස භාවිතා කරයි කියලා. අපි ඒක නිසාම තමයි ප්‍රමාණවත් බලයක් මහිස්ත්‍රත්තුමට දීල තියෙන කොටිම කෙන නම් මාහස තුනෙෙන් පස්සේ දික්කිරිමක්කත් කරන්න DIG කියෙනෙකුට බලයක් නැහැ. ඒවත් කරන්නඩෝඕන මහිස්්‍රත්තුමාගේ අවසරය ඇත්තුව. න දැනටතියන තත්තෙත් එක්ක දැන් අපි ැලත්හෙම රැදවන ෝක දීර කරනන්නේ ආරක්ෂ මත්‍යන්සේ ලේකම්වරයා. නියෝජ්‍ය පොලිස්වත්පතිවරු දැංකීප පොලක්ම ඉන්නවා. මේ ඉන්න සියලු දෙනාටම චෝදනාව තියන ක්කො වින පරේක්ෂනවලට යටඇත් ලලායින්න මහරුන්ට පොිස්පතිමට එඩ බැරු දංක්ලනවා විනේ චෝදනාවල් නිසා. ඉති ඒ වගේ පුද්ගලෙක්ගාට සවත් මනුස්සේක චෝදනා පතරයක් කරගනයනවා. මේ මනුස්සයා. ෑම අවස්ථාවකම් ලන්න තමන්ට ඒ තනතුරට එන්ඩ බැරවන්නේේ මේ පුදගොලයෝ මම අත්තඩංගට ගන්නඩ නියෝග ලබාදීම නිසා මට පොලිස්පතිකම එඩ බැරවුණා. මම තාම විනේ පරෙක්ෂණවලට යටත්තඉන්න. එඒමකද කරන්න පෑන අරග නරග දීර්ී කරන්නවා. ඇති මේක මහස්ත්‍රාත්වරයාගේ මාර්ග්‍යම ගාන ජන්තාවටත් තිස්වාසයි. එනත කලින් තිබන විදිට ආරක්සික ේකම්. බොහම විනිවිධාය වැඩ කරන තවත් පුදගල ක ජ පොිස් තිව ද තන්. අපි අපි තාම විවෘතයි ඔය ප්‍රශ්නය සමාජයේ හුගක් පැතිකඩවලින් ඔයකා අමත්‍රණය කරනව සහරුන් ත යෙනවා මේ බලේ තියෙන් ඩෝන අරක්ෂක ඇමතිට කෙ හුඟක් රටවල්ල තින අරක්ෂ ඇමතිට සමාරු තර්කය කරනවා මේක තියනෙනවන අරක්ෂක ලේකම්ට කියලා. දොට අපි මේකටුම් පතේ දාල තියෙනවා නියෝජ්ජ පොලිස්්පතිවරයෙකුට කියලා. දැ මේ පිබඳව අප වෘර්තව ඉන්නවා ්‍රෂ්ාධි කරණයේ ද අපි ලාපොත්වෙනව මෙසියලු පර්ශසවයන් වොලි ඉරිපත් කරන කරුණු වරගෙන අපි එක්ෝ එකංගතාවයකට එන්න එහම නම් ඔබලාට විශ්වාසවාන්ත ක්‍රමවේදකුමක්ද ඒ ක්‍රමයට මේක ඒ වගන්තය සංශෝධනය කරන්නත් අපිට පුළුවන් එම නොවනුත් ්‍රෂ්ඨාධිරණය මගින් මඟ පෙන්න්නේ මක් කරන්න පුළලන් මෙම මේක විදියට සංසෝධන විය යුතුයි කියලා අපි විවෘතයි ම මේ පනතාදන්නේ කාටවත් මුතු්‍රතිලාබලබාගන්නනව මේ රට නතාවගේ ආරක්ෂාව වෙන ඇමැතුමනි කුගන්ම මාත්‍යන්සේ ප්‍රිය සසා ඉදිරිවන්න්නම ස්ථානමාරවලමු කෙරලා යෙනවා සයි කියා මාරග ගෙනනතියද මේකට ඒ ඒ ගමන්ම මම කියන් ඕන දැම්පාවගේ ලබන බිෂයෙක් වෙනද තවදස් දෙකතුනකින් පාස්කු ප්‍රහාරයට දි අවුරුදු හතරක් ගත වෙනවා. ඒ සම්බන්ධව දැනට සමාජයේ නොුවෙකුත් කතිකාවන්තිබෙනවා. පිළිබඳව මෙත අනු ගමනය කරපු ප්‍රතිපත්ති පිළිබඳව කාදිනල්ලි මිපාණන් ජනාදී කණ්ඩායන් සතුටට සෑහමකට පත්වෙන නැති බවත් අපි දැක්ක මාධ්‍ය තුළින් කියනවා මේ සම්බන්ධව පි සඳහන් කරන්නට ඕ මේ සිද්ධිය සිද්ධ වුණට පස්සේ මේ සම්බන්ධව බිවිධ පැතිකඩවලින් පිවර අර්ගෙන තියෙනවා මුලින්ම හිටපු ජනාධිපතිතුමා මිටුවක් පත් කර ්‍රේෂ්ඨාධි කරන විනිසරු ජිත මල් ගොඩ මැතුමාගේ සභාපතිත්වයෙන්. ඊට පස්සේ ඊටපු ජනාධිපතිතුමා පත්කරා ජනාධිපති කොමිෂන් සභා පනත යටති ශ්‍රේෂ්ාධිර දැනට ්‍රේෂ්ඨාධි කරන විනිසුරු ජනග සිල්ල මැතිතුමාගේ සභාපතිත්වයෙන් කොමිසම. ඊළඟට පාර්ලිමේන්තුව විසින් තේරින් කාරක සභාවපත් කරල මේ පිළි බඳව කරුණු ස්ොයා ැලුව. මේ පරික්ෂණ කටයුතු මේ කොමිෂන් සභා වාර්තා නිර්දේශය යනාදිය පදනංකරගෙන පොලිස් දෙපාර්තුමේන්තු සයිඩ මේ පරිීක්ෂණ කටයුතු මෙහෙවලා නීතිපති දෙපාර්තමේන්තුවට සියලු තොරොතුරු ලබා දුන්න. ඒ අනුව මේ වන විට චෝදිතයෝ හැත්ත නම දෙනෙකුට විරුද්ධව අධිචෝධනාපත්‍ර හතලිස් දෙකක් ගුණු කරලා තියනවා. චෝදිතයෝ අධිචෝදනාපත්‍ර නඩු හතලිස් දෙක් චෝදිතයෝ ඉන්නවා හැත්ත නමයක්. න දතිත්‍ය විදියට ප්‍රධාන නඩුවේ විසි පස් දෙනෙක්ක න්න නෞව මවල්ලව කියන සාරයන්ගේ ඥාතියෙක් තමයි ඒක ප්‍රධාන සැකකරුව විදියට ඉන්නේ. ඊට අමතර ලෙස ශ්‍රෂ්ඨාධිකරණය පහුගේ දිනවල නඩු තිීන්දුවක් ලබා දුන්නා ඊට ජාධිපතිවරයා පොලිස්පතිවරයා යනාදිය විසින් යම් යම් බන්ධි මුදල් ගේ වන්නට ඕනක් කියලා. ඒ නඩු තීන්දුවම නිර්දශදීල තියනවා නියෝග ලබාදීල තියෙනවා එහි සඳහන් පොලිස්් නිලධාරීන් සම්බන්ධව විනපරිීක්ෂණ සිද්ධ කර්ඩු ඕන කියලා. එදර නීති ප්‍රතිවිතුමා පොලිස්ප්‍රතිවරයට අවශ්‍ය උපදෙශ ලබාදීල තියනවා අදාල පොලිස්් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ කරන්න ඒ සඳහා ආණ්ඩු ක්‍රම ්‍යවස්ථාව ප්‍රතිපාද්නොල්ලට අනුකූල්ලව පොලිස් කොමිෂන් සබාවත් සම්බන්ධ කරගෙන ඒ කටෙුතු කර්ඩ ඕන කියලා. එතකොට ඒ සම්බන්ධව නීතිපති දෙපාර්තුමේන්තුව විසින් ගත යුතු පියවර මේ වන විට අරගෙන තිබෙනවා. හැබැයි මේකේ යම් කිසි ව්‍යාකුල තත්ත්වයක් මතු වුණ හිටපු නීතිපතිතුමා ජනාධිපති නීතින දක්්පුල දෙලිවර මැතුමා විශවමය යන දිනේදික් යම් කිසි ප්‍රකාශයක් කරා. එතු ඒ ප්‍රකාශය තමයි මේතුළ යම් ඊට මං ඔබ්බට අපි දකින දේට ඩා වැඩි ඔබ්බට කියපු කුමන්ත්‍රණයක් තියෙනවාගවරහර මේ පිටි පස්සේ මහමොලකාරයක් ඉන්නවා කියලා. එොර ඒ පිළි බඳවදැන් අපිට බරපතල ගැටලුවක් මතුවෙලා තිබෙනවා ඒ අදාළ කාල සීමාව තුළදීම අප රටේ නීතිපතිවරෑ විදිට කටයුතු කරේ ලිවේරවා මහත්මය. එදොර ඒ නීතිපතිතුමාට තමයි බලතල තිබුණ පොලිසියෙන් ගෙනල්ල දෙන පරීක්ෂණ වාර්තා ප්‍රමාණවත් නැත්තං ඒ පිළිබඳව තවදුරටත් පරිීක්ෂණ පරික්ෂණ කළ යුතුයි කියල නියෝක දෙන්න තුොඩ නීතිපැත්තුමාට බලතල තිබුණන තවත් යම් පුද්ජලයන් සම්බන්ධව පරරික්ෂ කරන්න දඕනං ඒ ලැබෙන තුරතුරුවන්ුව ඒ පුද්ජලයන් පිළිබඳවත් පරික්ෂා කරන්න කියලා නියෝක දෙන්න පොලිස්පතිතුමාට නීතිපෙත්තුමාට බලය තිබුණ. ඊළට නීති පැතුමාට බලය තිබුණ ඕනම වෙලාවක මහිස්ත්‍රත් අධිරණයට කියලා කරුණු වාර්තා කරලා යම්්‍යම්මායි සම්බන්ධ මේකට සිදධ මේ එකක අදාලා ඒක නිසා මේ පිළි බද පරික්ෂා කරන්න පොලිසිට නියෝග දෙන්න කියලා මයිස්ත්‍රාත්තුමාට කියලා නියෝගයක් ලබා ගන්නත් බලය තිබුණ. හැබයි එතකොට ඔහු විශ්‍රාමය යන දවසය කියනවනං මේක යම් යම් දේවල් සැඟවුණු තැන් කුමන්තන තියෙනවා කියලා අපි නීතිය පිළි බඳව විශවාසය තබන ඇවිදියට අපිට ප්‍රශ්න ඇත්තියෙනවා ඇයි ඒ පිළිබඳ ඔහු ක්‍රියාත්මක නෝනෙ කියන කාරණය. එනිසා පි නීති ප්‍රතිතුමාට දැනුම්දුන්න. දැ මේක පරික්ෂණය සම්පූර්ණ නෑ කියලා මතයක් රට තුළ ගොඩ නැිල තිබෙන නිසා නීතියට අනුකූලව පොලිස්පතිවරයට අවශ්‍ය නියමයන් හෝ උපදෙශ ලබා දෙන්න කියලා. හිටපු නීතිපතිතුමායි කියපු ප්‍රකාශයක් එක්ක ඔහු ගෙනුත් ප්‍රකාශයක් අරගන්න. ඔහු මොන අදහසකින්ද මොන තොරතුරු මතද මේක කිව්වේ කියලා රටේ ජනතාවට දැනගන්න අයිතියත් යෙනවා. දැයිපිළි බඳවත් අපි්‍ය නීතිපතිතුමා අරහා ලබාදයි. ද පිබඳව ප්‍රකාශයක් ගන්න කටයුතු කරනු ලබාවි.න අපේ තත්පරයා දෙදස් දහතුනේ ඉඳලම මේ පිළිබඳව සියලු සිද්ධීම් පිළිබඳව ඉතා ගැඹුරින් පරීක්ෂා කරපු කරලා වාර්තාවක් සියලු තොරතුරු එකතු කරලා පොලිසිය බාර අමාත්‍යවරයා දැන් සකස්කරගෙන තියනවා රදගුරු සමුලුවෙන් වෙලාවක් කිල්ල තියෙනවා මේ රදගුරු හිම්පිපාණන් වහන්සේලට මේ කරුණු ඔක්කොම ඉදිරිපත් කරලා උන්වහන්සේලාගේ අදහස් දෙනගන්න මේ සිදධිය සම්බන්ධව හවරු හරි කියේන වනම් කවරු හරි ොරතුරත් දෙන්නවඩන් අපිට කිසි ලෙසකින් පැකිලන්නේ නෑ පුද්ජලයා රාතිරම බලන්න නැතුව ඒ පිළිබඳව නීතිය පරීක්‍ෂණ කටයතුු කළ නීතිය ක්‍රියාත්මක කරන්න අපි පියවර ගන්න ත දැන් මේ තොස්්‍රවාදී විරෝධී පනතයටතේ පාපොච්චාරණය යට ේ එකන පොලසිට කරන්න පාපොච්චාණයක් කියයටතේ නඩපවරන්න ලුවන්කි ලබතුමාන් සඳහන් කර ඇතකට ඒක ඉවත් එෙන්නේ. දැන්තිනෙ ඇයට තිපුලුවන් දැන් මේ අලුත් පන්න යයට ඒක ඉවත් කරල තියෙනවා පොලිසියට කරන පාපොච්චාරණයක් වලංගු සාක්ෂයක් වෙදිට පිළිගන්න. නෑ. පාපොච්චාරණයක් අධිකරණය පිළිගන්නව නම් මයිස්ත්‍රත්්තුමා පොලිසියතනින් ඉවත් කරලා චෝදිතයට කරුණුහොඳට පැහැදිලි කරලා, මේකේ තියෙන අනුසාංගික ප්‍රතිඵල මනෝද කියලා හුව දැනුවත් කරලා වෙනම තියලා තමයි මහිස්ත්‍රත්වරය යිදිරිය පාපොච්චාරණය ලියගන්න. ඒ ත ග කර තුවා මේ වැදගත් පනක් දර ලා ප තොක්කව කලා නමතුම මේ ප්‍රශ්නක්තිේ නවදැන් අසා න යික්ස්ර් නෞකාවේ වන්දි බාගනීමේ සන් සිත වේි මූලකට තුමක් සම්බන්ධෙන් මේනි සමඳ පරක්ෂක් සිදනද එක්ස්ස්පර්ල් ෞකාවේ වන්දි ලබා ගැනීම පිළිබඳව ඒකට හිටපු මීපායතිනය සමුද්‍ර්‍යාරක්ෂණ අධිකාරයේ සභාපතිතුමිය පත්කරල තියෙනවා හතලිස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ සඥ්ඥ කමිටුවක් ඒ පිළිබන්ඳව පරිසරයට වෙච්චානය පිළිබඳව ක්ෂේරු කරළ වාර්තාවත් දෙන්ඩ ඒ වාර්තාව ලබාදීම යම්යා මේතු නිසා ප්‍රමාද වෙලා තිබුණ ප්‍රමාධවීම නිසා තමයි ඒකාරණය සම්බන්ධව මට මදි අත්වෙන සිද්ධ වනේ ොට ඒ පිබඳව අපි මගේ අවුදධ ජූිමාස සාචා කල බලාපොත් වන ඉල්ලීමක්කර ජූලි සැත්තැම්බර් විශිතුුට කින් ර්තාව දෙද කියල. ඒ වාර්තාව යම් ආකාරයකින් ප්‍රමාධවෙල අවසානයේදී ජනවාරි මාසේ අපිට ලබා දුන්නා. ඒ වාර්තාව ඉදිනම නීතිපතිතුමාට භාරදීල තියෙනවා ඒපිළුවොඳව නඩු කටයතු ඉදිරිපත් කරන්න ඒ අවශ්‍ය දැනුවත් කිරීම් කැබිනටවන්ඩලට ඒ සෑම කාරයයක්මැබිනට නෝට් සිදිරිපත් කල ැබිෙනට ඩලේ දනුවත්රලා තිබෙන. ඒ අතර තුරේ මේ පර්ශවයන් දෙක අතර යම්කිසි මත බාධී ගැටුමක් තිබුණ මී පාර්තනත් නීතිපති දෙපාර්තමේන්තුවත් අතර. එතකොට ඒක අපි සමනය කරල්ලා මේ කටයුතු කරන අතර තුරේද තමයි අපපේල් මසි හතර වනිදදාා පාර්ලිමේන්තු ආන්සික කමිටුවක මටත් ෙන්න්නගේෙලතිවුණන හරියට කරනු දැගෙනනවේගේ ඒගයාට පස්සේ ජත්මානක් පෙරුම මන්ත්‍රතුමා කමිටව සබාපතිව රැවිදිට කැඳෝල තිබන විශාල සංඛ්‍යාවක්. ගියට පසෙ ම දැනගත්තේ කතුොලික පියතුමන්ලා හිපනමක්ම හිටිය ඒ උනාන්ස ලැවිල් හිටිය දීවරයන්ගේ ප්‍රජාවය යිතිවාසිකම් පිළිබන්ඳව බලන්න තවත් රාජ්‍යනෝන අයතනොලලා හිටිය නීතිච්ච ක්ඩයම් හිටිය ඒකම නීතිපදපාර්තමන්තුවය ක්ඩායමත් හිටිය ඒක නිසා බන්ධදක් එතන පැහැදිලිව යම් කිසි අක්‍රමික විදිකට යමක් කරනවා. එතට තමයි ම දැනගත්තේ නැවේ සහහි රක්ෂණ සංස්ථාවය අයිතිවාක බල නීති යුරු හහිනෙකුත් එත හිට. ම පිල්ලිමක්ර පැහැදිලිලෙස කරුණා කරලා ඒ අය දෙෙන මේ සභාවන් ඉවත් කරන්න ඉවත් කරනකං අපි මේ ගැන කතා කරන්න නෑ කියෙලා. ඒ අය දෙෙන ඉවත් කරාට පස්සේ නීතිපති පාර්ත්ම ඉල්ල ධරිත්න ම පහැදිලව උපදෙස් දුන්න නඩු කටයුත්ත ගන කතා කරන්නප මේ නැවක් නැවේ විච්චාහනි පිළිබඳ වෙනත් දෙවල් ඔන්නන් අපි කතා කරම කියෙලා. ඒ කතාය කරලා ඉට පස්සේ ඒ පිළිබඳව වෙනත්මතය දීපපු නීතින කණ්ඩෑයමක්කට ම ඊට පවුවෙන් දම නීති පතිතුමාත් කැදවලා වෙනත් මතයක් දීපු ජනාධිපති නීතිච්ඥරු දෙන්නෙක් කිටිය ඒ ක්ඩෑම කැඳවලා එකට තියලා මී පාර්තනය තබාපතිත් කැඳවලා එකඟතාවයක්ට ආවා වඩාත්ම සුදු සුක්‍රමවේදී මොකක්ද කියලා නඩු පැවරීම සම්බාන්තයෙන්. ඒ සම්බන්ධින් තමයි මට නිරන්තරයම යම් යම් පාර්ශව තුරතුරදුන්නා යම් පාර්ශවයක් මේක යටගහන්න අල්ලසක් අරන්තිනවා කියලා මට දුන්න තොරතුරුවනුව සිංහල නක්තියන ඉංගලන්ති බැංකුවක දලගේ ගෙනනමට ොලර් මියන දසිේ පනා කැවිල්ල තියෙනවාන්න මේක තම ඉගිනු මංකය මේක තමයි ගන දෙනුව ට්‍රන්සේක්ෂ රෙෆරන්ස් නම්බර කියලා මේක ඇතනැත් අපි දන්නන මේ බරපතල කාරණයක් ඇත්ත නම් විශේෂීක්. නිසමන් ඒක එදිනම පොලිස්පතිවරට සහ සගේ නියෝජ පොලස්පතිවරට බාරදිල්ල තිෙනවා දැන්ඒ පරික්ෂණකටතු ආරම්භ කරලා කරගෙන යනවා. ලක්තිරණ. තකට ඒH කිය வாටගෙනke kuමක්.